මේ කපාගෙන යන මල බොහොම අකීකරු මලක්. අකීකරු මලක් කියන්නේ ඒකේ මේ දැන් මම මුට්ටි දාලා තියෙනවා. මුට්ටි දැන් ගැලෙව්වා. මේ ගලවු මුට්ටි මම මේ කවර් කරලා දාලා තියෙන සත්තුන්ගෙන් කරදර නිසා. ඕගොල්ලෝ කවදාකවත් මේ මුට්ටිය පෝරුවේකින් බඳින්න එපා. මුට්ටියේ කට ලොකු නම් කලින් වීඩියෝ එකේ මම දාලා තියෙනවා. අර පොල්කොල ගැටේ දාන විදිය. පොල්කොල ගැටේ දාලා මුට්ටිය කට වටේට මුට්ටිය බස්සනවා හැරෙන්න. පෝර කවර නම් දාන්න එපා. මොකද මල අනිසි විදිහට තැම්බීමක් සිද්ධ වෙනවා. මල තැම්බුණෙන් පස්සේ මේ මේ මලේ ක්‍රියාකාරීත්වය හරියට අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඉතින් මං සෑහෙන දවසක් තිස්සේ මේ මල කපනවා. සාමාන්‍යයෙන් අඩු කෝප්පයක් වගේ ප්‍රමාණයක් තමයි මේ මලෙන් එන්නේ. බොහොම අකීකරු මලක්. ඉතින් මට පෙන්වන්න ඕනේ තෝර ගන්න හැම මලකමින්ම පළවෙනියටම මේ ඕගොල්ලන්ට මෙහෙම වුණොත් වැඩේ එපා වෙනවා. ඒක නිසා උත්සාහය අතාරින්න එපා. වැඩේ දිගටම කරගෙන යන්න. මේ ඕගොල්ලන්ට පෙන්වන්න ඕනලා තිබ්බේ මේ ගහෙත් මෙන්න මේ වගේ මලක් තියෙනවා. රා සහ තෙලිජ්ජ ලබා ගැනීමට ඉතාමත් අපහසු. දැන් මේ මල එහෙම වුණාට කලින් කපපු මල් එහෙම වුණේ නැහැ. දැන් අලුතෙන් පදම් කරගෙන යන මලත් එහෙම මලක් නෙමෙයි. ඉතින් මට ඒක ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ වුණා. එකම ගහේ මල්වල තියෙනවා ඒ වගේ. දැන් මේ මල තව ටික දවසක් බලලා මම මේ වෙලුන් ලෙහල ගෙඩි හැදෙන්න අතාරිනවා. ගෙඩියක් දෙකක් හරි හැදෙනවනේ. කොකුරුම්බ බොන්න පුළුවන් නැත්නම් පොල් වලට ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහයි එහෙම උනායි කියලා ඕගොල්ලෝ මේ උත්සාහය අතාරින්න එපා. මේ වැඩේ පටන් ගත්තට පස්සේ උදේ හවස මොන කතාව තිබ්බත් ඒ වෙලාවට උදේට මල තැලීම කැපීම සහ හවසට කැපීම සිදු කරන්න. ඉතින් එහෙම කළොත් ප්‍රතිඵල හොඳයි. අකීකරු මලේ වීඩියෝ එක කියලා අපි කියමු. එතනින් මං අදට නතර වෙනවා. හැමෝටම ජය වේවා.